අයිබෝවන් ගපි හවුස් මාතර YouTube channel එක නරඹන ඔබ සියලු දෙනා අදත් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මං අද ගිනාවේ ඔයාලට මම මේට ඉහතින් වීඩියෝ එකක් ගෙනාවා ටැංක් එකක් කොහමද ලේසියෙන් පල් කරගන්නේ කියලා. ඒ පල් කරගත්ත ටැංක් එකට අපි කොහමද බලමු දවස් 21න් පස්සේ මව් ඒ කියන්නේ ගපි මසුන් එකතු කරගන්නේ කියලා. ඒකට ටැංක් එක කොහමද සීසන් කරගන්නේ කොහමද බෙහෙත් දාගන්නේ කොහමද ලුණු ගාගන්නේ ඒ ඔක්කොම මම ඔයාලට කියලා දෙන්නම් මේ වීඩියෝ එකෙන්. අපි බලමු ඒක කරගන්නේ කොහොමද කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට ඒක කොහොමද කරගන්නේ කියලා බලන්න. හරි යාළුවනේ ඔන්න දැන් මම පෙන්නන්නම් අද මේ තමයි ඔයාලට පෙන්නුව ටැංක් එක ඒ කියන්නේ පල් කරගෙන ඉවර වෙලා. දැන් ඔයාලට පේනවා මේ බලන්න මාළු ඉන්නවා කිසි මවුලක් නැහැ. මම දවස් එකහමාරක් වගේ මාළු ටික චෙක් කරලා තියෙන්නේ. එක මාළුවෙක්වත් කිසි මවුලක් උන් නැහැ. දැන් මම මුලින්ම කරන්නේ මේකේ ඉන්න මාළු ටික අල්ලලා මේ අයින් කරගන්න එක කරන්නේ. මම පෙන්නන්නම් ඒක කොහමද කරගන්නේ කියලා. මුලින්ම මේ ඉන්න මාළු ටික ඔක්කොම අල්ලගෙන මේ මගේ අනිත් පැත්තේ ටැංක් එකට දා ගැනීම සිදු කරන්නේ. ඔන්න යාළුවනේ ටැංක් එකේ ඉන්න මාළු ටික ඔක්කොම අයින් කරලා තියෙන්නේ. දැන් ඉන්නේ දැන් මට තියෙන්නේ මුලින්ම කරගන්න මේ ටැංක් එකට වතුර අඟල් 4කට මං තියාගන්න. මොකද මාළු දාපු ගමන් මාළු ලොකු වතුර ප්‍රමාණයක් මං දාගන්නේ. සාමාන්‍යයෙන් මම මේකේ උස තියලා තියෙන අඟල් 8ට පළවෙනි සතියේ මම තියන්නේ අඟල් 4ට විතරයි වතුර. අඟල් 4කට තමයි වතුර තියා ගැනීම සිදු කරන්නේ. අඟල් 4ට ලුණු දාන්නේ කිලෝ 1ක්. මං දානවා ලුණු අයිඩින් නැති ලුණු දානවා කිලෝ 1ක්. මෙතෙදින් බ්ලූ දානවා සාමාන්‍යයෙන් දාගන්න ඕන මිලිලීටර් දාගන්න ඕන 32ක් අඟල් 8ට උස තියෙද්දි ඒකෙන් භාගයක් මිලිලීටර් 16ක් මම මේකට ටැංක් එකට දැන්ට දාගන්නවා. හරියට මම අඟල් 4ට උස තියලා මිලිලීටර් 16ක් දාගන්නවා. අපි බලමු ඒ ටික කොහොමද කරගන්නේ කියලා. එහෙනම් අපි ඒ ටික කරගන්න හැටි බලමු. හරි යාළුවනේ මේ ඔන්න දැන් මේ විදියට වතුර පුරවන ගමන් මම අර කිව්වා මුලින්ම අපි ලුණු හරියට මැනගන්න ඕන කිලෝ එකක්. කිලෝ එක අරන් මුළු ටැංකියටම අපි ලුණු ටික දාගන්න ඕන. මේ ආකාරයට අපි මුළු ටැංකියටම ලුණු ටික දාගෙන ඊට පස්සේ මෙතනින් බ්ලූ එක අපි මම මේක මැනගෙන තියෙන්නේ සාමාන්‍ය අඟල් 4ට මිලිලීටර් 16ක් වගේ ඔයාලා දාගන්න. මේක පොඩ්ඩක් වැඩි උනායි කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. මෙතනින් බ්ලූ අනිත් ඒවා වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් වතුර ලා නිල් පාටට හැරෙන්න දාගන්න. දැන් හරි මෙන්න මේ විදියට තමයි අපි මාළු දාගන්නේ ඉස්සෙල්ලා ටැංක් එක සකසා ගන්න ඕන. මං අඟල් 8ටම වතුර පුරවනෝ මුලින්ම මාළු දාලා සතියෙන් පස්සේ තමයි මං අඟල් 8ටම වතුර පුරවන්නේ. මුල් සතියේ ඒගොල්ලෝ එහෙමම ඉන්න දෙනවා අඟල් 7ට වතුර පුරවලා. ඊට පස්සේ දැන් ඔයාලට මෙන්න මේ වගේ මං අද මේකට මාළු දා ගැනීම සිදු ගන්න නැහැ. පැය 24ක් මෙහෙම ටැංක් එක සීසන් වෙන්න දෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි මම ටැංක් එකකට මාළු දා ගැනීම සිදු කරන්නේ. මෙන්න ඊයේ මේ විදියටම සකස් කරපු ටැංක් එක තමයි මේක.
දැන් ඔයාලට පේනවා මේ ටැංක එක ඊයේ අඟල් 4ට උස අරගෙන වතුර පුරවලා මේ වගේම ලුණු මෙතදින් බ්ලූ දාලා මෙන්න මේ පාටට වෙන්න ටැංක එක සකස් කරලා තියෙන්නේ. දැන් අද මේ ටැංක එකට අපිට මාළු දාගන්න පුළුවන්. මාළු දාගනිද්දි මම කරන්නේ මේ ටැංක එකෙන්ම වතුර අරගෙන ඒකට අපිට අවශ්‍ය මාළු ටික සාමාන්‍යයෙන් 10.5 ටැංක එකකට දවස් 21කින් පස්සේ ලොකු කරන්න පුළුවන් මවු සතුන් 550ක් 500ක් අතර දාගන්න පුළුවන්. 550ක් වුණත් දාගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ආකාරයට ඒ ආකාරයට තමයි දාගැනීමක් කරන්න ඕන. හරි, මෙන්න මං ඊයේ දාගත්ත මාළු ටිකක් ඔයාලට දැන් මේ ටැංක එකේ බලා ගන්න පුළුවන්. තාම සම්පූර්ණ 500 ගාණක්ම නැහැ. මේකේ ඉන්නේ තාම 280ක් වගේ මාළු. දැන් මම කරන්නේ මාළු මේකට 150ක් දාගත්තයින් පස්සේ ඊට පස්සේ තමයි මේකට දාගන්නේ. ඒ 550 සම්පූර්ණ මාස 3ක් මාස 2කමාරක් වගේ කාලයක් මේ ටැංක එකේ ලොකු වෙන්න දෙනවා. සතියෙන් සතිය සයිපන් කරගැනීම සිදු කරනවා. මම ඔයාලට ඉදිරියේදී මේ වීඩියෝ ගේන්නම් සයිපන් කරගන්නේ කොහොමද, සයිපන් බටය සකස් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ටැංක එකකට මාළු දාගන්න. මං දාගන්න නිවැරදි ක්‍රමේ මං ඔන්න ඔහොමයි මාළු ටික ටැංක එකකට දාගන්නේ. දැන් ඊට පස්සේ සතියක් ගියයින් පස්සේ ටැංක එක සයිපන් කළා. මම මේකේ අඟල් 8ට උසටම වතුර පුරවා ගැනීමක් සිදු කරගන්නවා. ඔන්න යාළුවනේ, අද මං කියලා දුන්න ඔයාලට කොහොමද අලුතෙන් මාළු ටැංක එකකට දවස් 21කින් පස්සේ ගප්පි මසුන් කොහොමද ටැංක එකකට එකතු කරගන්නේ කියලා. ඔන්න එනම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ මන් දන්න හැම දෙයක්ම ඔයාලට මේ YouTube channel එක ඔස්සේ ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න, එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබන්න. එතකොට ඔයාලට මං වීඩියෝ එකක් දාපු ගමන් notification එක phone එකට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් මං අද ඔයාලගෙන් සමු ගන්නවා. ආයේ නැවත ඉදිරියේදී වීඩියෝ එකකින් හමු වෙමු.